Hi, what's up everybody? You know, it's a little bit sad today because this is going to be the last video of the entire season. So that we have decided to make this one far more exciting than the other videos, right? So we are going to talk about how to learn English with the music and the movies. Do you like to listen to songs? Yes, we all love to listen to songs, but when we listen to the song most of the time, we do not actually care about the lyrics that we hear. All we care about is tune and the music. But from today, I just want you to take a very good look at the lyrics, and I just want you to be very concerned about the lyrics that you hear. Right? Okay, let's get to the first example. Hi, come on. අද අපි කතා කරන්නේ සාමාන්‍ය පාඩමක් නෙමෙයි. අද අපි කතා කරන්නේ මේ අපි හැමදාම අහන එහෙම නැත්නම් බලන සින්දු වලින් චිත්‍රපටි වලින් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. අද මම ගෙනල්ලා තියෙනවා ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ ගායකයින්ගේ සින්දු තුනක් ඕගලන්ට. අපි ඕගොල්ලෝ මේවා මීට කලින් අහලා තියෙනවා. මේවා තේරුණු සමහර අය දන්නවා ඇති. ඉතින් අපි මේ සින්දු ටික අහමු ඒවැ ලිරික්ස් එක්ක. ඒ කියන්නේ වචන මාලාවත් එක්ක. බලමුකෝ පළවෙනි සින්දුව. ඕගොල්ලෝ දන්නවා මේක ජස්ටින් බීබර්ගේ Never Say Never කියලා කාලයකට කලින් අතිශය ජනප්‍රිය වෙච්ච ගීතයක්. අපි ඒක පොඩ්ඩක් රස විඳලිමුකෝ මොකද්ද ගීතේ කියලා. See, I never thought that I could walk through fire. ඒක කියනවා බලන්න මම කවදාකවත් හිතුවේ නැහැ මට ගින්දර හරහා ඇවිදින්න පුළුවන් වෙයි කියලා. මේක ඉතින් ඇත්තට මේ ගින්දර නෙමෙයි අදහස හොඳයි. ජීවිතේ කටුක බව තමයි. I never thought that I could take the burn. මේ පිලිස්සුම මට දරා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. I never had the strength to take it higher. මට කිසි දෙයක් උපරිමයටම ගෙනියන්න ශක්තිය තිබ්බේ නැහැ ඉස්සර. Until I reached the point of no return. ආපසු හැරියේ හැරියෙන්න බැරි ස්ථානයකට ළඟා වෙනකන් මම ඒ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ. And there is just no turning back. ආපසු හැරීමක් නැහැ. When your heart's under attack. අදවත අනතුරේ තියෙන්නේ. Gonna give everything I have. මට කරන්න පුළුවන් උපරිම දේ දීලා මේ වැඩේ කරන්න වෙනවා. It's my destiny. ඒක තමයි මගේ දෛවය. I will never say never. මම කවදාකවත් නැහැ කියන වචනේ කියන්නේ නැහැ. I will fight. මම සටන් කරනවා. I will fight till forever. ජීවිත කාලයෙන් පුරාවට ජීවිත කාලයේ තෙක්ම මම සටන් කරනවා whenever you knock me down. කොයි වෙලේ හෝ යාමව පරාජය කරනවා නම් බිම හෙලනවා නම් I will not stay on the ground. මම බිමම ඉන්නේ නැහැ. ඔය විදිහට ඒ ගීතය මේ ගොඩක් මේ අපේ ජීවිතයට වටින ගීතයක්. අපි අපි අපේ විභාග වලින් එක එක තරඟ වලින් සහ එක එක මිනිසුන් නිසා අපි අපහසුතාවයටපත් වෙනවා. ඒ අපහසුතාවයන් වල ඉන්න නැතුව එන් ඉදිරියට ඒවා අපේ චැලෙන්ජස් කරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි ওই සින්දුවෙන් තියෙන්නේ. අපි බලමු ඊළඟ සින්දුව. ඊළඟ සින්දුව පුතේ සාමාන්‍යයෙන් අපේ අටවස රචපොතේ තියෙනවා මේ Hey Brother කියලා. ඒ සින්දුවේ කියවෙන්නේ මේ සහෝදර ප්‍රේමය, සහෝදරත්වය කොහොමද තියෙන්න ඕනේ කියන එක. දැන් පොඩ්ඩක් ඉතින් අටවස රචපොතත් මේ වෙලාවේ ආරම්භ වලට කමක් නැහැ. මට පිටු උනන් හරියට මතක නැහැ. පිටු මං ඔය tire දාන්න. මුලින්ම අපි සින්දුව අහලෙමුකෝ. Hey Brother There's an endless road to rediscover. Hey, sister, know the water's sweet, but blood is thicker. Oh, if the sky comes falling down for you, there's nothing in this world I wouldn't do. Oh, if the sky comes falling down
ඒ සිංදුව කියන්නේ Hey brother, there is an endless road to rediscover. සහෝදරයෝ, කෙලවරක් නැති පාරක් තියෙනවා නැවත සොයාගන්න. Hey sister, සහෝදරිය, know the water sweet but bloody thicker. වතුර පැණි රසයි, ඒ වගේම රුධිරය කනකමයි. Oh, if the sky comes falling down for you, අහස වැටෙනවා නම් ඔබ වෙනුවෙන් there is nothing in this world I wouldn't do. මේ ලෝකේ කරන්න බැරි දෙයක් කියලා නැහැ මට. Hey brother, do you still believe in one another? සහෝදරයෝ, ඔබ තාම එකිනෙකා පිළිබඳ විශ්වාසයෙන් ඉන්නවද? Hey sister, do you still believe in love? I wonder. මම පුදුම වෙනවා ඔබ තවම ආදරය ගැන විශ්වාස කරනවාද? Oh, if the sky comes falling down for you, අහස ඔබ වෙනුවෙන් කඩාගෙන වැටෙනවා නම් there is nothing in this world I wouldn't do. මේ ලෝකේ කරන්න බැරි දෙයක් කියලා එකක් නැහැ. ඔගොල්ලෝ සින්දුවක් සවන්දුන්නා ඒකේ ලිරික්ස් ටිකක් බැලුවා. ඒතර මින් ඉදිරියට ඔයගලන්ට සින්දුවක් ඇහෙද්දී ඒකේ ලිරික්ස් උත් අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් එකෙන් හරි කමන්න අරගෙන බලලා ඒ සින්දුව අවබෝධ කරගන්න ගමන් ඒකට සවන් දෙන්න. එතකොට ඒ රස විඳිනවත් එක්කම ඒක අධ්‍යාපනිකත් වෙනවා. ඒ නිසා ওই විදියට හැම වෙලේම ඉංග්‍රීසි සින්දුව අහද්දී මතක ඇතුව ලිරික්ස් අරගෙන බලලා ඒ සින්දුවට සවන් දෙන්න. එතකොට ගොඩක් ජීවිතේ වටිනා වචන සහ ජීවිතේ ගොඩක් දේවල් වාඩි ඉගෙන ගන්න පුළුවන් වෙයි සහ ඒකේ වැදගත්ම කාරණාව තමයි එම සවන් දෙද්දී ඔයාගේ ලිස්නින් කියන එක හැදෙන. ඒ කියන්නේ සවන් දීම ඉංග්‍රීසි වලට සවන් දීම වර්ධනය වෙනවා. සහ ඔයා පුළුවන් නම් ඒක ඒ සින්දුව නැවසරයක් ඔයා උච්චාරණය කරොත් එම ඒ වගේම ඔයාගේ ප්‍රොනන්සියේෂන් වර්ධනයත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේ සින්දු වලින් අපිට ඉංග්‍රීසි වර්ධනය කරගන්න හැකියාව තියෙන්නේ. ඊළඟට මම කතා කරන්න යද මේ චිත්‍රපටි වලින් කොහොමද මේ ඉංග්‍රීසි වර්ධනය කරගන්නේ කියලා. ඕගොල්ලෝ ගොඩක් චිත්‍රපටි බලනවා. මම දන්නවා ඉංග්‍රීසි චිත්‍රපටි බලනවා අපි. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අපි බලන්නේ ඒවා තියෙන රූපමය ලස්සන නිසා, ඒවා රූප ලස්සන නිසා, සින්දු තියෙන නිසා, ඒ ආදී වශයෙන් නිසා වෙන හේතුවක් නිසා නෙමෙයි. මම අද කියන ඕගොල්ලන්ට එහෙම ෆිල්ම් එකක් ගෙනාවොත්, ඕම් ෆිල්ම් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරොත් එහෙම නැත්නම් DVD එකක් ගහලා බලුවොත් අනිවාර්යෙන් සබ්ටයිටල්ස් ඔන් කළා. ඒ කියන්නේ අර යටින් ඉංග්‍රීසියෙන් යන්නේ සබ්ටයිටල්ස් කියලා උපසිරස අන්න ඒක ඔන් කළා චිත්‍රපටිය බලන්න පටන් ගන්න. එතකොට ඔයාට ඒ ඒ ඒ චරිතේ ඉන්න පුද්ගලයන් කියන දෙබස් ඔයාට ඇහෙනවා වගේම පේනවා. එතකොට ඔයා ඒක කියවන ගමන් අවබෝධ කරගන්නවා. හදිස්සියට හිතන්නකෝ ඔයාට මේ අපහසු වාක්‍යයක් තිබ්බා. එහෙනම් ටග් ගාලා රිමෝට් එක අරගෙන පෝස්ට් කරනවා. එහෙම නැත්නම් ස්පේස් බාර් එකෙන් පෝස්ට් කරලා පොඩක් නවත්තලා ඒ වාක්‍ය කියවලා බලන්න මොකද්ද මෙතන අදහස් කියලා. ඔය විදිහට දිගටම කරා. ඒ දිගටම කරද්දී රීඩින් වර්ධනය වෙනවා. එයාගේම අලුත් වචන වර්ධනය වෙනවා. ඒ වගේම වාක්‍ය රටා හැදෙන්නේ කොහොමද මේ භාෂාවේ කියලා ඒකත් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ටික කාලයක් කරද්දී ඔයාලට දැනෙයි ලොකු වෙනසක් ඔයාගේ භාෂාව තුළ සිද්ධ වෙනවා. අපි බලමුකෝ මේ සරල චුටි වීඩියෝ එකක් මම ගෙනලා තිනවා ප්‍රසිද්ධ පෙළේ චිත්‍රපටයකින්. මේක ඇවිල්ලා ශ්‍රේක්. ඔයාලට මතක ඇති මේ ශ්‍රේක් සහ බූරු වගේ අතර සංවාදය, ප්‍රථම සංවාදය. ඉතින් මේකේ ගෙනලා තියෙන චුටක් බලන්න මේක සබ්ටයිටල්ස් එක. Donkey? What are you doing? I would think of all people you would recognize a wall when you see one. Well, yeah. But the wall's supposed to go around my swamp, not through it. It is, around your half, see? That's your half and this is my half. Oh, your half. Hmm. Yes, my half. I helped rescue the princess. I did half the work. I get half the booty. Now hand me that big old rock, the one that looks like your head. Back off! No, you back off! This is my swamp! Our swamp! Let go, donkey! You let go! Stubborn jackass! Smelly ogre! Fine!
Hey, come back here. I'm not through with you yet. Well, I'm through with you. You know, with you, it's always me. Well, guess what? Now it's my turn. So you just shut up and pay attention. You are mean to me. You insult me and you don't appreciate anything that I do. You're always pushing me around or pushing me away. Oh, yeah? Well, if I treated you so bad, how come you came back? Because that's what friends do. They forgive each other. Oh, yeah. Yeah. You're right, Donkey. I forgive you. For stabbing me in the back! Oh! You're so wrapped up in layers, Onion Boy, you're afraid of your own feelings. Go away. See? There you are, doing it again, just like you did to Fiona. And all she ever do was like you. Maybe even love you. Love me? She said I was ugly. A hideous creature. I heard the two of you talking. She wasn't talking about you. She was talking about... somebody else. She wasn't talking about me? Well, then who was she talking about? No way. I ain't saying anything. You don't want to listen to me, right? Right? Donkey. No. Okay, look. I'm sorry, all right? I'm sorry. I guess I am just a big, stupid, ugly ogre. Can you forgive me? Hey, that's what friends are for, right? Right. Friends? Friends. So, what did Fiona say about me? What are you asking me for? Why don't you just go ask her? The wedding! We'll never make it in time! Never fear, for where there's a will, there's a way, and I have a way. ඉතින් මේ මහලොකු ඉංග්‍රීසි අමාරු වචන නෙමෙයි මේ සරල වචන ටිකක් එක්ක තමයි ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ සංවාදය යෙදෙන්නේ. ඉතින් මම හිතනවා මේ දෙබස්සේ තිබ්බ දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඊළඟ මම තෝරගන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්න මේ රිපන්සර් කියන අර චිත්‍රපටිය අර කොණ්ඩේ දිග ගෑනු ළමෙක් ඉන්නේ. අන්න එයාගේ චිත්‍රපටියේ තිබ්බ පොඩි දෙබසක්. අ බලමුකෝ එතෙන්ට ගිහිල්ලා. Is this hair? Struggling is pointless. Huh? I know why you're here, and I'm not afraid of you. What? Who are you, and how did you find me? Aha. Uh-huh. Who are you, and how did you find me? I know not who you are, nor how I came to find you. But may I just say... Hi. How you doing? The name's Flynn Rider. How's your day going, huh? Who else knows my location, Flynn Rider? All right, Blondie. Rapunzel. Gesundheit. Here's the deal. I was in a situation, gallivanting through the forest. I came across your tower, and the... Oh, no. Where is my satchel? I've hidden it. Somewhere you'll never find it. It's in that pot, isn't it? The egget, ogolo, meet a kalingo chitrapati baladdi. සමහරවිට ඔක ඔක සිංහලෙන් ගිය නිසා හෝ සිංහල උපසිරසකින් නිසා වැඩි අවධානය යොමු වෙන්නේ නැහැ. දැන් බලන්න
ඉංග්‍රීසිං එකගොලො කතා කරනවා ඒවගම ඉංග්‍රීසිං එකගොලො කියන එක පල්ලෙහා යනවා. එතකොට ඒ දෙකම එකසේ වෙද්දි ඔයගලන්ට ඇත්තරම එතන වෙච්ච දේ අවබෝධ කරගන්න පුළුවන්. සහ ඒ වාක්‍ය රටාව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට දිගින් දිගටම කරන්න. නවත්තන්න එපා. චිත්‍රපටයක් බලද්දී හැම වෙලේම සබ්ටයිටල්ස් ඔන් කරලා බලන්න. අමාරු වෙන තිබ්බොත් ඒක ආයිසරයික් ඩික්ෂනරි බලන්න. බලලා තේරුම අවබෝධ කරගන්න. ඉතින් ඒ විදිහට කරොත් එම ඔයගලන්ට චිත්‍රපට සහ ගීත ඇසුරෙන් ඔයගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. සහ විශේෂයෙන් මේක තමයි අපි අවසාන වීඩියෝ එක මම පෙර කිව්ව විදිහට. ඉතින් ගැටළු මොනවා හරි තියෙනවා නම් ඔයගලන්ට පාඩම් සම්බන්ධව නැවත නැවත ප්ලේ කර කර බලන්න පුළුවන්. එහෙමත් ගැටළු තියෙනවා නම් පන්තිර ගේන්න අපි කියලා දෙන්නම් කොහොමද ඒව निराකරණය කරගන්නේ කියලා.